උණුසුම්පත් ලදසනින් කෙනෙන අපගේ YouTube channel එක සාදරයෙන් පිළිගන්නවා. මෙන්න ගලපුණු තවත් උණුසුම්පතක්. ෂීට්ස් හිමිකරු කොටිපති ව්‍යාපාරික රොෂන් මලිනායකගේ ඝාතනය සම්බන්ධයෙන් අතුරුපුඩු පත් වූ අසමිඩින් ඉන්සෆ්ටින් සහ හොස්පා ෆස්ෆීම් වල පැවිසි අතරක කාලයක් රඳවා ගෙන විමර්ශන පැවැත්වෙන්න කොළඹ අපරාධ කොටසේ විසින් කන්වල මාස්ටර් ප්‍රතික්‍රමයෙන් ඊ අවසර ලබා දුන්නේය. ප්‍රශ්න කිරීම වලදී ඔවුන් හෙළි කරන ලදේ තවත් කරුණු මෙවැනි විට වාර්තා වේ. ගාතන සිදු කළ බවද පපච්චරණය කළ අසින්ඩින් ඉන්ෆෝස්ටින් මිසි රැකියාවක් හොස් ස්ථිරාදාය මාර්ගයක් නොමැතිව සිටියයිකි. ඔහු කලක් කොළපිටිය ප්‍රකට විදුලි උපකරණ සෞඛ්‍ය කාර්යක්‍රම සංකේත ලෙස කටයුතු කර තිබෙන අතර එයින් දෙපත්තේ වරින් වල සුළුසුළු ගැනුම් බිඳුම් ව්‍යාපාර කරමින් ජීවත් සිට ඇත. සමලිංගික සේවනයේ බලාපොරොත්තු වන අයට සේවා සපයා අසාධාරණ ලෙස ඔහු කොළකෑම ඔහු දෙකටම කරගෙන ගිය බවද පපච්චරණය කර තිබේ. ලකට බව ධනවත් සමලිංගික පුද්ගලයන්ට තම සේවා සපයා ඇති බවත් ඇතැම ස්ථාවල ඔවුන් තමට විශාල මුදල් ලබා දී ඇති බවත් පවසා ඇති ඔහු මෙම කටයුත්ත හොඳ ආදාය මාර්ගයක් ලෙස පෙනී කිරිසා ඊට අදාළ ඇප් ෆේස්බුක් පිටු හා වෙබ් අඩවි ඔස්සේ ගැනුම්කරුවන් නැසුරු කිරීම පුරුද්දක් ලෙස කරගෙන ගිය බව පවසා ඇත. නමුත් විවාහයෙන් පසුව තම පිරිය මෙම කටයුතු නතර කරන ලෙස ඉල්ලා සිටි බවත් තම විවාහයෙන් පසුව වාර්තාහර දැමූ බවත් ඔහු පවසා තිබේ. නමුත් අති ඇති මුදල් හිඟවීමත් දෙයියගේ නිවසේ දිගටම රැඳී සිටීම ප්‍රශ්නකාරී වීම නිසා කුලිතයක් සෙවීමේ අවශ්‍යතාවයක් නිසා නැවත ඇප් එකට ඇතුළු වී ගිනුම්කරුවන් නැසුරු කරන්නට පටන් ගත් ඔහු බව ඔහු පවසා තිබෙන අතර කලකට පසු එවැනි ගමනක් ඒ බතරමුල්ල නිවසට පවතම් ඇත. බතරමුල්ල නිවසට එවිට මාසික පමණ පෙර සිට රොෂන් මණිනායක තමා අප් එක ඔස්සේ ඇසුරු කළ නමුත් ඔහු හැබැයි ටීවී සිදුවීම සිදු වූ 30 වනදා බව ඔහු පොලිසියට පවසා තිබේ. තමට කොණ්ඩඹද රැකින නිවසට එන ලෙස ඔහු වට්සප් ඔස්සේ දන්වා සිටි අවස්ථාවේ තමා සිටියේ දෙහිවල බවත් අනතුරුව කළුබෝවිල ෆාම්සිට ගොස් සේවා මිලිටගෙන අක්‍රමිකයෝගේ වාහනයට ගොඩ වැදුණු බවත් පවසා තිබේ. නිවසට ගිය පසු ව්‍යාපාරිකයා තමට හොඳින් සැලකු බවත් කන්න ගොනු දින පසු බුදුන් තමන් ගිය අසරට එන්න ගිය බවත් පරුදු පැය තුළ තමා සමග ලිංගික සම්බන්ධතාවයක් පැවැත්වූ බවත් ඔහු පිළිගෙන තිබේ. අනතුරුව පවිච්චි කළ එක් කොණ්ඩමයක් බැල්කනීන් පිටතට ඔහු විසි කළ බවත් ඔහු පවසා තිබේ. අනතුරුව දෙන්නම බිහුම් තටාකයේ පිහිනමෙන් ටික වෙලාවක් කතා කරමින් සිටි බවත් තමාට බෙරිය සමග කුලින් නිවසකට යමට අධිකාර මුදල් ප්‍රමාණයක් මදි නිසා රුපියල් ලක්ෂයක් පමණ ලබා දීමට හැකිද විමසූ බවත් පවසා තිබේ. ව්‍යාපාරිකයා තමන් සතුව එම අවස්ථාවේ එතරම් මුදලක් නැතැයිද පර්ස් එකේ තියෙන තරක් දෙන්නට හැකියයිද පවසා පර්ස් එක රැක නැවිත් තිබෙන අතර එහි එතරම් මුදලක් තිබේ නැත. ටික වෙලාවකට පසු ව්‍යාපාරිකයා තමන්ට නැවත සමීප වී දෙවන වර ලිංගික ඇසුරකට සූදානම් වූ බවත් එම අවස්ථාව බලා තම පර්ස් එකේ තිබුණු කඩපත්තල මුදල් ලබා දිය හැකි දැයි ඇසු බවක් ඝාතකයා පවසා තිබේ. එසේ විමසීමදී එක කරන්න බයයි ව්‍යාපාරිකයා පිළිතුරු දී ඇත. එම අවස්ථාවේ ව්‍යාපාරිකයා බේකර්මා මුදල් ඉල්ලීමට ඝාතනය ඝාතකයා පිවරගෙන තිබේ. පොල්ලකින් ගසා බයිකර ව්‍යාපාරිකයාගේ කාත්පත්වල රහස්‍ය අංක ලබා ගැනීමට කටයුතු කර ඇති ඔහු අනතුරුව බැරෙන් පහර ගසා තිබෙන අතර ඒ සමග ව්‍යාපාරිකයාගේ බෙල්ල කඩා වැටුණු බවත් ඔහු මිය යන්නට ඇතැයි තමාට සිතුණු බවත් ඝාතකයා පාපොච්චාරණය කර තිබේ. අනතුරුව ඔහු ඇදගෙන වෙත් පිහිනුම් තටාකයේ වෙත තමා පලා ගිය බව පාපොච්චාරණය කර තිබේ. ව්‍යාපාරිකයා ඝාතනය වී සිටි නිවසද නැවත වරක් කොළඹ අපරාධ කොටසේ නිලධාරීන්ගේ විමර්ශනයකට ඊයේ ලක්ව තිබුණේ. ව්‍යාපාරිකයා විසින් විසිකලයේ කියනු ලබන උපත් පාලනක පුවක් සොයා බැලුමුත් එහාම වී නැත. මෙම සෝදිසියේදී ව්‍යාපාරිකයාගේ හිසට පහර දී ඔහුව ඝාතනය කිරීමට යොදාගත්තේ යැයි සැක කරන කොල්ලක් නිවසේ තිබී සොයාගෙන තිබේ. ඒ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කිරීමට තනියමයි. ඇතුළත තිබේ හමුව පරිහරණය කළ උපත් පාලනක පොත DNA පරීක්ෂාවක් සඳහා යොමු කරන බවද පොලිසිය කියයි. ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසුව මෙම යුවළ ඉන්දුනීසියාවේ බාලි දූපත්වල සංචාරයක යුක්ත වීමේ අපේක්ෂාවෙන් ව්‍යාපාරිකයාගේ ඝාතනයෙන් පසු දින එනම් 31 වැනි දින අලුත් 3:30 පමණ වන විට බර්මානායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පරිශ්‍රයට ඇතුළු වී සිට ඇති බවද විමර්ශනවලින් හෙළි වී තිබුණේ. ගුවන්තොටුපළ පරිශ්‍රයේ පිහිටි සුපිරි වෙරළසල්කින් මෙමෙවල අලුත් 3:48 හෝ එයාසම වෙලාවකදී ජල බෝතල් දෙකක් මිලදී ගෙන ඇති බවද කොළඹ අපරාධ කොටසේ නිලධාරීන් විසින් හෙළි කරගෙන තිබේ. මෙවැනි උණුසුම්පුවත් ලදසුන් දැනගැනීමට අපගේ YouTube channel subscribe කර බෙල් icon ක්‍රියාත්මක කරන්න.